හැමෝම දෙමළෙන් කතා කරන වෙලාවේ දෙමළ පොතක් එලි දක්වන මේ අවස්ථාවේදී මම සිංහලෙන් කතා කරනවා තමුන්නාස්ස කවුරුත් තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මම නියෝජනය කරන ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ පිරිසකුත් මෙතන සහභාගී වෙනවා. ඒ සියලු දෙනා දෙමළෙන් සියල්ල සිදුවෙනකොට කිසිවක් තේරුම් නොගෙන ඇති. ඒ නිසා මගේ කතාවෙන් ඒගොල්ලන්ට සාධාරණයක් ඉටු වෙයි කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි අනස් මේ උත්සවයට මටත් ආරාධනා කිරීම ගැන ලොකු සතුටක් මෙතෙන්ට එන්න ලැබීම. අනස් දැන් අපේ පවුලේ සමාජිකයෙක්. ඒ කියන්නේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සමාජිකයෙක්. මාසයක් වෙනවා අනස් අපිත් එක්ක එකතු වෙලා. මම හිතනවා අපේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ඉන්න ලාබාලම සමාජිකයා අනස් අබ්බාස්. මේ මාසයේ ඇතුළතදී ඒ සියලු දෙනාගේ ආදරය අනස් දිනාගෙන තියෙනවා. ඒ අධ්‍යක්ෂකවරු මට කියනවා කැපවීමක් තියෙන දක්ෂකම් තියෙන දරුවෙක් කියලා. මම අනස් තුලින් දීප්තිමත් අනාගතයක් දකිනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා වචන කීපයක් කතා කරන්නට පෙර අනස්ට සුබ පතන්න, දුවා ඉල්ලන්න, දීප්තිමත් අනාගතයක්. ඒ වගේම අනාගතයේදී ප්‍රවීණ ලේඛකයෙක්, ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විතරක් නෙවෙයි ආදර්ශමත් ශ්‍රී ලාංකික පුරවැසියෙක්, මුස්ලිම් සමාජයේට ආඩම්බර වෙන්න පුළුවන් පුරවැසියෙක් බවට දකින්නට අපි බලාපොරොත්තු වෙනවායි කියන කාරණයක් මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. අනස් පළවෙනි වරට වයස අවුරුදු 25 ලබනකොට පොතක් එළි දක්වලා තියෙනවා. මේක ආරම්භයක්, මම හිතනවා අවසානයක් නෙවෙයි. මට මතක් වෙන්නේ ඉන්දියාවේ අර කියනවා පොදුජන ජනාධිපතිවරයා කියලා කලාම් මහත්මයා. එක අවස්ථාවකදී කලාම් කිව්වා උපත කියන්නේ සිදුවීමක් පමණයි. නමුත් ජීවිතය කියන දේ ඉතිහාසයක් විය යුතුයි කියලා. මම විශ්වාස කරනවා අනස් ඒ ගමනේ පළවෙනි පියවර අද තියලා තියෙනවායි කියලා. එදා ඉතිහාසයක් තනපුදුවිය ගැන පොතක් ලියපු අනස් අනාගතයේදී ෆියාස් කිව්ව වගේ තවත් ඉතිහාස පොතක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට මම කැමතියි. දැන් මේ පොතේ එලි දක්වල අපට හඳුන්වලා දීලා තියෙන රටට හඳුන්වලා දීලා තියෙන චරිත එචීවර්ස්ලා හැටියට අනස් හඳුන්වන්නේ. එක පැත්තකින් ඒගොල්ලෝ එචීවර්ස්ලා, අනෙක් පැත්තෙන් කන්ට්‍රිබියුටර්ස්ලා අපේ සමාජයට. මුස්ලිම් සමාජයේ දිහා බලනකොට මම විශ්වාස කරනවා අපේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසයේදී අපි ආපහු හැරිලා බලනකොට ලංකාවෙත් ලෝකෙත් අපට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා. අපේ මුතුන් මිත්තෝ හැම වෙලාවෙම රටකට සමාජයකට බරක් වෙච්ච පිරිසක් උනේ නැහැ, සම්පතක් වෙච්ච පිරිසක් වුණා. තමුන්නාස සමහරු කියවලා ඇති මෑතකදී නිකුත් කරපු අර පොතක් පර්යේෂණ වලින් පස්සේ 1000 ඉන්වෙන්ෂන්ස් මුස්ලිම් හෙරිටේජ් ඉනව සොසයිටි කියලා 1001ක් සොයා ගැනීම ලෝක අපේ ඉතිහාසයේ මුස්ලිම් උරුමය කියන පොත. ඒකේ සඳහන් වෙනවා ඉබ්නු සීනා ගැන. කැනන් කියන පොත වෛද්‍ය විද්‍යාවේ බයිබලයේ හැටියට සැලකෙන පොත මුස්ලිම්වරයෙක්ගේ හඳුන්වා දීමක්. ඒකේ සඳහන් වෙනවා ඉබ්නු ෆිල්නාස් ගැන, පළමුවේ මහස්‍යානාවක් ගොඩනගපු පුද්ගලයා මුස්ලිම්වරයෙක් ගැන. ගණිතයේ ශේෂ්ත්‍රයේ බිඳුව මුලින්ම හඳුන්වලා දුන්නේ මුස්ලිම්වරු. අධිරාජ්‍යවාදීන් අපේ සමාජවල යටපත් කරගෙන හිටපු වෙලාවේදී මේ සත්‍යවල යටපත් වෙලා තිබුණා. අද ඒවා මතුවෙමින් තියෙනවා. ලෝක ඉතිහාස දිහා බැලුවත් මිනිස් ශිෂ්ටාචාරයට, ආර්ථිකයට, ගණිතයට, තාක්ෂණයට මේ සියල්ලෙම මුස්ලිම්වරු ලොකු දායකත්වයක් දීලා තියෙනවා. ලංකාවේ ඉතිහාසය ගත්තත් මට මතක් වෙනවා ලෝණා දේවරාජාගේ පොත සහස්‍රයක අවුරුදු දහසක සහජීවනය, මුස්ලිම්වරුන් පිළිබඳ ඓතිහාසික කතාන්දරය ලෝලා දේවරාජ ලියලා තියෙන හැටි. සිංහල රජ දවස්වල එදා ඇමති මණ්ඩලවල හිටපු මුස්ලිම්වරු ගැන, රටේ රට වෙනුවෙන් දූත ගමන් ගිය තානාපතිවරු ගැන. අර සමහර පොත්වල සඳහන් වෙනවා මම රමීම ඉන්නවා, හලින් මෙතුමා ඉන්නවා නුවර පැත්තේ, තානාපති මුදියන්සේලා ගැන කතා වෙනවා, වාසගම් ගැන කතා වෙනවා. අපේ ඉතිහාසය සීතාවගේ කාලේ, නුවර කාලේ නිදහස වෙනුවෙන් අධිරාජ්‍යවාදීන් එක සටන් කරන වෙලාවේ සටනේ පෙරමුණේ හිටපු මුස්ලිම් නායකයෝ ගැන සඳහන් වෙනවා. නිදහස් සටනේ අන්තිම අරගලය කරන වෙලාවේදී ඒක බුද්ධියෙන් කරපු සටනක්. ඒ වෙලාවේ මුස්ලිම් නායකයෝ දුන්න දායකත්වය ටීබී ජායා, ඩොක්ටර් කලීල්, මාකාන් මාකා, සරාසික් ෆරීඩ් ඒ වගේ උදවිය. මම එකක් මතක් කරන්නම්, මම හැමදාම එක මතක් කරනවා ටීබී ජායා මහත්මයාගේ ප්‍රකාශය. එදා සුද්දෝ අපිට කිව්වා
බලා බෙදලා ඉන්න જાතියක් බලා නිදහස දෙන්න බෑ නිදහස දුන්නොත් බලා මිනි මරා ගනීවි ගහ ගනීවි කියලා ලාන් අපේ සමාජෙට එකතු වීමේ අභියෝගය තිබුණා සුද්ධ ආයුධයක් කරගත්ත අපේ බෙදීම් ටික එදා ඔක්කොම එකතු කරගා ඒ ඒ ඒ තීරණාත්මක අවස්ථාවේදී ටීබී ජායා මහත්මයා එදා රාජ්‍ය මන්ත්‍රී සභාවේදී කිව්වා මුස්ලිම් අපිට ප්‍රශ්න තියෙනවා මුස්ලිම් අපිට දුක් ගැනවිල තියෙනවා හැබැයි ඒවා ඉදිරිපත් කරන්න මේක වෙලාවක් නෙවෙයි අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ වෙලාවේ කිසිම කොන්දේසියක් ඉදිරිපත් කරන්නේ නැහැ නිදහස අප්‍රමාදව ලබා දිය යුතු කියන ස්ථාවරයේ අපි ඉන්නවා කියලා එදා මුස්ලිම් බුරුන් නියෝජනය කරමින් ටීවී ජායා මහත්මයා කිව්වා මේක තමයි අපේ ඉතිහාසය අපි කවදාකවත් රටට බරක් වෙලා නැහැ රටට සම්පතක් වෙලා තියෙනවා මේක තමයි අපි තේරුම් ගත යුත්තේ අද මේ පොත් වලින් එළියට එන්නේ අපේ තරුණ දරුවෝ රටට සම්පතක් වෙලා තියෙන හැටි එක පැත්තකින් අචීවර්ස්ලා අනෙක් පැත්තෙන් රටට දායකත්වය දුන්න උදවිය මේක තමයි වැදගත්කම අපේ ආගම දිහා බැලුවත් අපිට බැඳිලා තියෙනවා ඒ උරුමය ගන්න අපි දවසට පස් පාරක් ආගම කියනවා සලාත් සලාතේ යෙදෙනවා අපි වෙලාව දෙවියන් වෙනුවෙන් කැප කරන්නේ දෙවියන් වෙනුවෙන් මේ වෙලාව වින් කරන්නේ අපි සකාත් දෙනවා අපි මොකද්ද කරන්නේ සකාත් ධනය වස්තුව අපි දෙවියන් වෙනුවෙන් අපි දෙනවා දිරින්දන්ට කැප කිරීම පරිත්‍යාගය දායකත්වය අපි ආගමත් එක්ක බැඳිලා තියෙනවා හජ් වලට අපි යනවා අපි වෙලාව දන් දෙනවා අපේ ශරීරය දන් දෙනවා අපේ කාලය අපි දන් දෙනවා මේක අපේ ආගමත් එක්ක බැඳිලා තියෙන දෙයක් උපවාසය ගන්න අපි බඩගෙ ඉන්නේ ඉන්නවා අපේ මුළු ශරීරයම අපි කැප කරනවා ඉතින් ඉස්ලාමීය ඉල්ලන සමාජයක් වින්ට බෑ මුස්ලිම් සමාජයට දෙන සමාජයක් බවට පත් විය යුතුයි මේක තමයි අපේ ඉතිහාසය අපේ රටේ බරක් වෙන්න පුළුවන් කමක් නැහැ මම විශ්වාස කරනවා ඒ හින්දා මේ තරුණ දරුවන්ව එළියට දාලා අපේ උරුමය එළියට දාලා තියෙනවා අනස් මම සුබ ප්‍රාර්ථනා කරනවා අනස්ත මේ යුතුයකම යුතුය කිරීම ගැන මම ඊට වඩා දිගට කතා කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ මට මේ අවස්ථාව ලබා දීම ගැන අනස්තත් මීල්පාරුවේ පත්‍රයේ උදවිය දා මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් ෆියාස් කිව්වා 400 වෙන කලාපය මීල්පාරුවේ ලබන සතියේ එළියට එනවා කියලා මම සුබ පතනවා මීල්පාරුවේ පත්‍රයට අද කරන මේ කාර්යයට වඩා ශක්තිමත් කාර්යයක් මීට අනාගතයේදී කරන්න ශක්තිය ලැබේවා කියලා අපි දුවා ඉල්ලනවා ඒ වගේම මුස්ලිම් සමාජයෙත් මම ඉල්ලීමක් කරනවා මේ වගේ පුවත්පත් වලට Tamanට දෙන්න පුළුවන් ශක්තිය ලබා දෙන්න කියලා ඉතින් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන අනාගතයේදී මීට වඩා ප්‍රබල අනස් කෙනෙක් මම දන්නේ නැහැ දේශපාලනඥයෙක් වෙයිද කියලා මම දන්නේ නැහැ අවතුරේ කේට දකින්න පුළුවන් වෙයිද කියලා කොයි ආකාරයෙන් හරි මේ රටට යහපතක් කරන ආදර්ශමත් රට ශ්‍රී ලංකාවට මුස්ලිම් ආදර්ශමත් මුස්ලිම් පුරවැසියෙක් කැරිට තමන්ගේ යුතුකම් ඉටු කරන යහපත් පුරවැසියෙක් කැරිට අනස් දකින්න අපට අවස්ථාව ලැබේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරලා මේ කතාව මම අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි